අදාපි ඔයාට කියන්න යන්නේ ඔයාව ගොඩක් ආදරය කරන රංගන ශිල්පියෙක් ගැන. ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ගරසරප චිත්‍රපටියත් එක්ක ඔබ අතරට ආව දේවුනක පෝරගේ කියන ආදරණීය චරිතය ගැන. දේවුනක ගරසරප චිත්‍රපටියේදී රොමැන්ටික් ආදරවන්තයෙක් වුණත් සැබෑ ජීවිතයේදී නම් ආදරය ගැන හිතන්නේ නැහැ කියලා තමයි දේවුනක කියන්නේ. ඒක එහෙම වුණත් දේවුනකට පළමු ප්‍රේමයක් නම් තිබිලා තියෙනවා. ඒක පාසල් ප්‍රේමයක්. දේවුනක පාසලට සමුදුනට පස්සේ ඒ ප්‍රේමය නැවතිලා. ඊට පස්සේ නම් ආයෙ ප්‍රේමයක් ඇති කරගෙන නැහැ. දේවුනක නම් කියන්නේ එයාට ගැළපෙනම කෙනා මුණගැසෙනකල් බලාගෙන ඉන්නවා කියලා තමයි. ආදරය ලැබෙනවට අකමැති කිසිම කෙනෙක් නැහනේ. දේවුනකත් රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරයට හුඟක් කැමතිලු. ඒ දේවුනක කවදාවත් නාඳුනන කෙනෙක්ට සමීප වෙන්නේ නම් නැතිලු. කාවින්දියා අධිකාරිගේ මිත්‍රත්වය නිසාම පෙම් ශවනිකා සාර්ථකව රඟපාන්න පුළුවන් කියලා තමයි දේවුනක නම් කියන්නේ. මෙහෙම ඉතින් තිරේදී දකින සාර්ථක පෙම් ශවනිකා නිසාම දේවුනකට ගොඩක් රසිකාවියෝ ආදරය කරන්න කැමැත්තෙන් ඇති. ඒ කිව්වේ දේවුනකගේ පෙම්වතිය වෙන්න කැමති අය හැම හමු වෙනව ඇති. ඒ දේවුනක නම් කියන්නේ ප්‍රේමය කියන්නේ ගැඹුරින්ම ඇතිවන හැඟීමක් කියලා. ඒ හින්දා ඒකත් එක සෙල්ලම් කරන්න දේවුනක කැමති නැහැලු. ඒකනේ ඉතින් පාසල් ප්‍රේමයට පස්සේ ආය ඒ ගැන හිතලා නැත්තේ. තිරේදී සාර්ථකව රඟපාන්න පුළුවන් වෙන්නේ සහයට රඟපාන නෙළිය වඩාත් සමීප වුණොත් කියලා තමයි දේවුනක කියන්නේ. ඒකනේ ඉතින් කාවින්දේ අධිකාරි එක්ක ඉතාමත් කෙට්ට මිත්‍රත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒත් එයා සැබෑ ජීවිතයේදී නම් මිතුරිය විතරයි කියලා තමයි කියන්නේ. ඇය කිසිම විදිහකින් තමන්ගේ පෙම්වතිය නම් වෙන්නේ නැහැලු. ඒත් ගැළපෙන කෙනා හමු වුණාට පස්සේ ආදරය කරන්න පටන් ගන්නවලු. ඒ කොහොම වුණත් ඉතින් කලා පවුලකට සමීප නිසා දේවුනකගේ රංගන කුසලතාවය ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඒකනේ මේ තරම් ආදරණීය රසික රසිකාවියෝ පිරිසක් දේවුනක වටා එකතු වෙලා තියෙන්නේ.